සද්ධර්මශ්රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව, සියලු දෙනාම සූදානන් වෙන්නේ. ලොතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටතු වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කොට වදාල ධර්මය ශ්‍රවණය කරන සැදහැවත් ශ්‍රාවක පිරිස විසින්, මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගනම ධර්මශ්‍රවණය කරන එක වටිනව කියලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංචනීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණුවේවා, මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් පලයක් අවබෝධ වේවා කෙන සිතින් යුක්තවම ධර්මශ්‍රවනය කරන්න කියලා. ඒ ප්‍රාර්ථනාව මුදුන් පත් කරගැනීම වෙනුවෙන් අපි ධර්මශ්‍රවනය කරමු. පින්නතුනි අද උතුම් ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළින් අංගුත්තර නිකායි චතුක්ක නිපාතය සඳහන් වෙන අචින්තේය කියන සූත්‍ර දේශනාව. යම් කරුණක් ගැන හිතලා ඉවරයක් කරන්න බැරිද. එවන් කරුණු හතරක් පිළිබඳව ිරපු සූත්‍ර දේශනාව. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ නිමක් නැති බුද්ධ ගුණය යම් තරමකට සාකච්ඡා කෙරෙන් මේ සූත්‍ර දේශනාවෙන් බුදුගුණවල අනන්ත බව කොපමනද කියන කාරණාවට අපිට කරුණු බොහෝම ස්වල්පයක් තේරුම් ගණ්ඩ අවස්ථාව තියෙන. ඒ පදනම් කරගන බුදුගුණ භාවනාව වන භාවනාව වඩන්ට කැමති කෙනෙක් ඉන්නවනම් ඒ පිරිසට ඉතාම උසස් ප්‍රයෝජනයක් ලබන්න පුළුුවන් මොකද මේ භාවනාව වඩනකොට බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි කියල කියන්න අපි පුරුදු වෙලාඉන්න නමුත් බුදුගුණ අනන්තයි කියල කියන්නේ වචන මාත්‍රයකට විතරයි අපි එහෙම සඳහන් කලා කියලා බුද්ධ ගුණය අපේ හිතේ වැඩෙන බවක් නෑහ. එහමන බුදුගුණ අනන්තයි කියල කියහම බුදුගුණ අනන්ත වෙන්නේ කොහොමද අනන්ත වනේ කොහොමද කියන කාරණාව තේරුම්ගන්්ඩ පුළහංකම තිබුණොත් ඒ ඔස්සේ සිත මෙහෙයවන්ඩ පුළහන්නම් තමයි ඒ නිමක් නැති ගුණය තුළ අපේ හිත වැඩෙන්ට පටන්කන්න. එ එවන් කාරණාව සම්පූර්ණ කරන ශ්‍රද්ධහා වන්තයන්ටත් මේ සූත්‍රයේ බොහෝම උපකාරයි. අනිත් සියලු දෙනාටමත් තමන්ගේ සැදැහැ සිත භාගිතුන් වහස කෙරෙහි පුබුදවා ගණ්ඩ මේ සූත්‍රයේ බොහෝම උපකාර. අපිඒ සූත්‍රයෙන් කරනු ටික සාකච්ඡා කරමු මුළු සූත්‍රයම අපිට එක දේශනාවකින් නිමා කරන්න බැරිවෙයි. නි දේශනා කීපයක් සාකච්ඡා කරන්න බලාපුොරොත්තු වෙනවා එහි පළවෙනිින්ම දේශනාව තමයි මේ පිනතුන් විසින් සිදු කරවන්ද මේ දායකත්වය ලබල දෙන්න. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කර්ඩ යෙදනා චත්තානි මානි භික්්ගවේ අචින්චේයානා චින්තේ ත්බා මහනිනී නොසිතය යුතු අචින්තය ධර්ම හතරක් බිලෝකි තියෙනවා. යානි චින්තේෙන්තුූ උම්මාදස්ස විඝාතස්ස භාගියස්ස. යම් කාරණාවක් හිතන්න හිත උමතු බවට පත්වෙනවද සිහි විකල් බවට පත්වෙනවාද. හිතට මහත් වූ වෙහෙසක් දැනෙනවාද. අං එවැනි කරුණ හතරක් ලෝක තියෙන. මේ මුල් පැහැදිලි කරපු කාරණාවම තමයි මේ නැවත පැහැදිලි කරන්න. යම් කරුණක් ගැන හිතනකොට හිත උමතු භාවයට පත්වෙනවාද. ඒවගේම සිහිය විකල් වෙනවාද හිතට මහත් වූ වෙහෙසක් දැනෙනවාද. එහෙම කරුණු හතරක් . කතමානි චත්තාරි මහනිනි මොනවදේ කරුණු හතර භාගිතන වහස නැවත දේශනා කරනවා බුද්ධානාන භිග්ගවේ බුද්ධ විෂ අචීතයෝ න්චිත්තේත මහ ඒ කරුණු හතර පලවිනි එක තමයි මේ බුද්ධ විෂය කියල කියන්නේ. ෙනකුට කවදාවත් හිතල ඉවර් කරන්න බ. ඒ කාරණාව පිනතුන අපි බොහෝ තැංවලික් අහල ඉගෙනගෙන තියෙන. එක ගාථරත්නයක්සිෙහිපත් කළා බුද්ධෝපි බුද්දස්ස බනෙය වන්න කප්පම්පිචේ අන්්‍ය මභා සමානු කීේත කප්පුූ චිරදීග මන්තරයේ වන්න ඕන කීේත තතාගතස්ස. බුද්ධෝපි බුද්දස්ස බනෙය වන්න. බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය. තවත් බුදුරජාණන් වහන්සේ නමක් විසිේ. කපපම්පිචේ අන්‍ය මභා සමාන. මහා කල්පයක් පුරාවට එක දිගටම දේශනා කළ. කීයේත කප්පු චිර දීග මන්තරයේ. වන්න ඕන කීයේත තතාගතස්ස. ඒ බුදුරජාණන් වහන්සේට මේ බුදුගුණේ එක දිගට වර්ණනා කරනකොට මහා කල්පය ඉවරවෙන. මහාකල්පය ඉවරවුණ නිසා ඉතුරු බුදුගුණ ටික දේශනා කරට කාලයක් නැතුවෙන. මහා කල්පේ ඉවරවෙන තුරු දේශනා කළත්. ලොවතුරා බුදු කෙනෙකුට තමන් වහන්සේ ගිශ්‍රී මොකයෙන් අනික් බුදුරජාණන් වහන්සේගේ ගුණය වර්ණා කරලා ඉවර කරන්න හැකියාවක් නැතුවයනවා. එනම් එවන් වූ ගුණය ගැන කොයි විදිහට හිතන්ඩද. කොහොම කල්පනා කරන්නද. පිඳතුන ඒකාරණාව අපි හිතන්ඩ ගිය ඒකයි සඳහන්ක ලේ උමතු භාවයට පත්වෙනවා කියලා හිත විහෙස්ට පත්වෙනවා කියලා මොකද භාගිතුන් වහසගේ දේශනාව සමහර වෙලාවට හරීම වේගවත් එතකොට මේ දීර්ග බුද්ධ ගුණය පැහැදිලි කරනකොට ඒ වේගවත් දේශනා විලාසයේ භාගිතුන් වොහසයෝදාගන්න ඉතා වේගවත් කියල කීවී සඳහන් කරනවා සාමාන්‍ය පුද්ගෙලේ අකුරක් කියනකොට නැත්තං එක වචනයක් කියනකොට අග්‍ර උපස්ථාවක ආනන්දයන් වහන්සේ අකුරු අටක් කියනවා කියන අපි අයන්න කියනකොට ආනන්දයන් වහන්සේ අයන්න අටපාරක් කියන ආනන්දයන් වහන්සේ එක පාරක් අයන්න කියනකොට සැරියුත් මහරහතන් වහන්සේ ඒ අකුර අටපාරක් කියන සැරියුත් මහරහතන් වහසේ එකපාරක් අයන්න කියනකොට බුදුරජාණන් වහසේ අටපාරක් අයන්න කියන එතකොට සාමාන්‍ය පුද්ගිලයක් එක පාරක් කියනකට ආනන්දයන් වහසේ අටපාරක් කියන ආනන්දයන් වහසේ අටපාරක් කියනකොට සාරිපුෘදයන් වහසේ අට පාරක් කියන සැරියුත් මහරහතන් වහස එකපාරක් කියනකොට භාගිතුන් වහසේ එමන ආනන්්‍යයන් වහන්සේ එක පාරක් කියනකොට සාරිපුද්‍යයන් වහන්ස අටපාරක් කියනකට අටවරක් අට හැටහතරයි. එනම් භාග්‍යතුන් වහන්සේ සාරිපුද්්‍යයන් වහන්සේ එක පාරක් කියනකොට අටපාරක් අයන්න කියහම් හැටහතර වරක් අට පන්සේ දොල්හක්වීම. එනම් අපි එක වචනයක් පිට කරනකොට ප්‍රෘථජන පුදලය හටියට. භාගිතුන් වහන්සේගේ ශ්‍රීමකයෙන් වචන පන්සිය දොළහක් පිටවෙනු. ඒතරන් වේකවත් වග විලාසයකින් දේශනා කළ මහා කල්පයක් ගෙවිලෑනෝ බුද්ධ ගුණය දේශනා කරලා නිමා කරන්න බැරූයනවා. එන මේ අනන්තයි, අසම සමයි, අසීමාන්තිකයි, ප්‍රමාණ කළ නොහැකි කියන කාරණාවවත් අපිට තේරුම් ගන්ඩ බැරුවයනවා. ඒකයි මේ සඳහන් කරලා තිෙන. බුද්ධ විෂය සිතය යුතු නෑ කියලමතන සඳහන් කරනවා. එම සඳහන් කලේ ඒ බුද්ධ විෂය අපි දැනගණ්ඩ පාකනිකද. බුදුගුණ භාවනාව වඩන්ඩ එපාකයනකද. ඒක නෙමෙයි සඳහන් කරන්න. අපිට හිතල ඉවර කරන්න බෑ කියන කාරණාවයි මේ කිය තියෙන. පිනතුතින සඳහන් කළා ජායිස්්‍ය භික්කවේ දිහාන විශි අපට හිතල ඉවර කරන්න බැරි දෙවනි කාරණාව. දිහාන තියන පුද්ගලයාගේ දිහාන විෂයේ. මේ ධ්‍යානය තුළ හැසිරෙන කෙනා ඒ දි්‍යානය තුළින් කටයුතු කරන්නේ කොහොමද ඒ කරන කාරණාපිට පුදුම සහකතයි ඒ උනේ කොහොමද කියන එක කොහොමත් තේරෙන්නේ. සමහර වෙලාවට සිදුරක් දොරක් නැතු බිත්තියක් අතරින් ගමන් කරනවා. ගහක් අතරින් ගමන් කරනවා. විශාල ගල් පරුවතයක් හරහා ගමන් කරනවා. මහපොළොව කිමිදිලා සාගරීන් මතුයෙන්. සාගරයෙන් ගිරිලා මහපොින් ත්වෙන. සම්හර වෙලාවට මහා මෙර සිදුරු කරගෙන තෞතිසාාව දක්වා ගමන් කරන. අපේ බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාරය දක්වල තෞතිසාාවට වැඩම කළා මහා ප්‍රාතිහාරය දකිින්ට එකතිවෙච්ච පිරිස යොදු තිස් හයක් විතර ප්‍රමාණී සම්පූර්ණ වට ප්‍රමාණය පැතිරි ලහි කෝටි ප්‍රකෝටිගානක් පිරිස. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාරයෙන් පස්සේ දකින්න ලැබුණනේ හෙරු නැති අහසක් වගේ සඳු නැති අහසක් වගේ භාග්‍යතුන් වහන්සේ නොදකින නිසා අන්දකාරයි කළෙක්තුන. භාගිතුන් වහසේගේ බුද්ධ රශ්මය විහිදෙනකොට හි දහසක් පැව්ව වගේ ලියයි කියර කියන. ඒතරන් මහා ආලෝකයක් හදිසියේ මතුරු දහන් වනහම අපිට දකිින්ඩ තියෙන සාමාන්‍ය සූර්යා පෙනනත් ලෝකෙ අඳුරුී වගේදනේ. එති මිනිස්සුන්ට මහා අඳුරක් දෙනෙනවා. නමුත් භාගිතන් වහස කොහෙ වැඩියද. මුගලන් මහරහතන් වහන්සේ අහපු හම. මුගලන් මහරහතන් වහස කල්පනා කලා වත් කෙනෙකුගේ ගුණය ඉස්මතු කරන්නටන එ නිසා උත්තර දෙන්නේ නැතුව සඳහන් කලා අනුරුද්ධයන් වහන්සේගේ අහඬ කියලා. අනුරුද්ද මහරහතන් වහස ළඟට ගිහිල මිනිසු ඇහුුව ස්වාමීණි භාගිතුන් වහන්සේ කොහෙද වැඩිය කිය උන් වහන්සේ සඳහන් කළා අපේ බුදුරජාණන් වහන්සේ හත්වෙන වස්කාලෙ ගතකිරීම සඳහා ප්‍රාතිහාරයෙන් පස්සෙ තෞතිසාාවට වැඩිය. මිනිස්සු කවදහරි බදුරජාණන් වහන්සේ ආපහු දැකළමයි යන්න කෙළි හිතුවවා. ඒ නිසා මේ මිනිස්සු ඇතිෙන්ටම වෙලා ඉන්නවා. එතින් පිනතින ඒකාරණාවත් ඉතාම ආශ්චරය කරුණනක් තවත් දීර්ගෝ පැදිලි කරණ්ඩාවශී පස්කාලන එළමෙන්න්්ඩෙන්න්නේ යනම් ඒ කාලි ඉන්දියාවට පුදුම විදිහට වහිනවා. ඒකන භාගිතන් වහස වස්කාලේ අනුදැනවදාලි නමුත් මේ කෝටි ගානක් මිනිස්සුන්ට වරුවත් ගෙවල් හැදුවද. නමුත් සඳහන් කරනවා මුළු දඹදිවට එක්ක විදිහට වහිනෝ. නමුත් මේ මිනිස්සු පැතිරිලා ඉන්න යොදුන් ගාන භූමි භාගයට එක වැහි බිදුවක් වෙටින්නේ කියලා. සැයි භාගිතුන් හස වෙනුවෙන් බලාගිී. චූලා අනාත පින්ටික සිටිතුමා මේ කෝටි ගානටම කණ්ඩ දෙන්න. කෑම දෙනවා බීම දෙනවා ඇඳුම් පැළඳුම් දෙනවා බේත්හේත් දෙනවා අවශ්‍ය සියලුම දේවල් දෙෙනවා. නමුත් චූලානාත පිින්ටික සිටිතුමා කියල කියෙනෙ අමිත බෝගී සිටුවරුන්ගෙන් කෙනෙක් නෙමයි. එන සිටිතුමාට කොහෙෙන්ද මිච්චර ධනය සඳහන් කරනවා සිටිතුමාගාව තියෙන මුළු දනස්කන්දය මේ මිනිසුන්ට එකවේලක් කණ්ඩ දෙන්න පුළුවන්. එන එකවේලක් දෙනකොට ගබඩා ටික ඔක්කොම හිස්සෙනවා. නමුත් බුද්ධානු වහව බලයෙන්. පහුවද කෑම වේල දෙින්ඩේ යනකොට සියලු ගබඩාවල් ආපහු දෙවියෝ විසිංකපුරෝලතිීම. නමත් අපි සඳහන් කරන්න හැදවේ දැන් මේ මිනිස්සු භාගිත නොහසි වඩිනකම්ම බලාගෙන ඉන්නවනි. එක දවසක් මහමු ගල මහරහතන් වහසළඟට ගිහිල්ල සඳහන් කරනව ස්වාමීණී අපි දැන් දවස් අසූතුනක් එක දිගට බලාගනිඉන්නවා භාගිත වහස දකිින්. තව කොච්චර කල්ලේ ඉද වඩින්න කියලා. මහම්ගලන් මහරහතන් වහසේ මහපලෝට කිමිදිල. මහපෘතුවයේ යටින්ගිහිල්ල සාගරයේ මැදිින් ම වුණ. ඉන්ද්‍රනීල මානිිකයක් වගේ සාගරයේ නිල්පාට ජලතලේ මතවුන් වහසේ සියරු දෙනාට පිෙනී හිටලා අධිෂ්ඨානයක් කළා තෞතිසාාවදක්වා. මම මහමෙර සිදුුරු කරගෙන යනවා. සකල ලෝක වාසීන්ටඒ බව්පේන්ටෝනිකේද. නැවත සාගරී කමිදිලා යදුන් අසූහාරදාහක් මහමිල. මුලට ගිහිල්ල එතන ඉඳලා තෞතිසාාවදක්වා මහමේරු පරවොතයේ ඇත්තුලෙෙන් වඩිය. විශේෂයෙන් සඳහන් කරනවා සතර මහා දිවයින වාසීන්ටම පේනු. මහමේරු පරවති සිදුරු කරගෙන වඩින. එකක විදිහට එකක දිවයිනට පේනවා. ඉන්ද්‍රණීල මානික්කයක් ගමන් කරන වගේ. රක්තවර්ණ මානික්කයක් ගමන් කරන වගේ ස් පටික මානික්කයක් ගමන් කරන වගේ එතකොට මේ ධ්‍යානවන්තයකුගේ ශක්තිය. එහෙම ගමන් කරලා තෞතිසාාව මුදුනේ තෞතිසාාව තියනෙ මහමෙර මුදුනේ යද නසූහතරදාහක් විසින් තියන්නේ. පළවෙෙන දිවේල් ලෝක චාතුන් මහාරජකි ගලි හම්බවෙන තැන යොදුන් හතලිස් දෙදාහක් උඩින් තමයි තියෙන්නේෙ මනුසලු. එතනන්දල යුදුන් හතලිස් දෙදාහක් උඩින් තියෙන්නේ තවතිසා. එතනන් දල යුදුන් හතලිස් දෙදහක් කුඩින් යාම එහෙම යුදුන් හතලිස්් දෙදාහයෙන් හතලිස් දෙදා හට තියෙන්. එනම් මහමේරු පර්වතය මහපොළොවින් උඩට යදුන් අසූ හතරදාහක් තියෙනවා. යදන්සු හතර දහ කරවල කරන්න තවතිසාක්. භාගිතුන් වහන්සේගේ සිරිපතුල ෂස්පාර්ෂි කරගෙන භාගිතන් වහසේ ලඟික් මත්වෙලා. දෙවියන්ට පවාපුදු මයි සක්කොලවල් දහදාහක දෙවියෝු රැස්වෙලා. එක ඉදිකටු සිදුරක් ඇතුළෙ දෙවවරු හැටක් විතර ඉන්න වෙලාවිී. මහතෙරුන් වහන්සේ බුදුරජාණන් වහසේගේ සිරපතුල ලළඟට වැඩිකෝකට කියලා නමුත්. ආරණාව හගනින්වා මිසක් මේ මහා පරුවත රාජයා තුළින් කමිදිලා භාගිතුන් වහන්සේගේ සිරිපතුල ළඟට උන්වහන්ස වැඩු ප හැටිය අපිට තේරෙන්නේ තේරෙන්නේ. එනන් දිහාන ලාබීකුගේ දිහාන විෂය සාමාන්‍ය පුද්ගලයෙකුට කවදාව තේරුම්ගණ්ඩ තේරුම් ගණ්ඩ බැෑ. මේ සඳහා කරුණු තව ඕන තරන් සාකච්ඡා කරන්න තියෙන. පින කම්මස්ස විපාකු න කම්ම විපාකෝ බික්කවේ අචින්තෙයෝ නච්චින්තේ තබ්බු. මේ කර්මයාගේ විපාකයේ. කොහොමද කියන කාරණාවත් අපිට කවදාවත් තේරෙෙන නෑ. කුසල කර්මවේවා අකුසලකර්මවේවා. විපාගදන හැටි තේරෙත්නේ. එනිසා, යම් කර්මයක් සරුව සම්පූර්ණයෙන්ම වැටහෙනවන. ඒ වැටහෙෙන්න්නේ ලෞතුනා බුදුරජාණන් වහන්සට විතරයි. අපි කරුම කරනවා නමුත් විපාක දෙෙන් හැටි තේරෙන්නේ. මේ සත්වයා මේ කළ කුසල කර්මය කොයි තරම් කාලෙකට ඔහුට විපාක දෙනවාද. යම් සත්්‍යයෙක් සිදුකළ මේ අකුසල කර්මය කොතරම් කාලයකට ඔහුට විපාක දෙනවාද. මේ දෙකම හරියටම දන්නේ. සැරියුත් මහරහතන් වහන්සේටත් වැටහෙන්නේ නෑ. හේතු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ පාරමිතා පුරන්නේ මහාකල් පාසංකේයකුත් ලක්ෂයකයි. එහනම් ආපහු බැලූ උන්වහන්සේට ආපහු බලන්න්න පුළුවන් වෙන්නෙ තමන් වහන්සේගේ පාරමිතා කාලයේ විතරයි. අසූ ම හා ශ්‍රාවකයන් වහන්සේ මක් පාරමි පිරවේ. ල්පලක් ආපහු බැලුවොත් බලන්ඩ පුළුහං වෙන්නේ තමන් වහන්සේ පාරමිතා පුරපුු කාලය කාලීවිතරයි. නමුත් ලොවතුරහා බුදුරජාණන් වහන්සේ කොයිතරං කාලයක් ආපහු බලනොවාද. ඒ කාරණාව මේ ලෝකෙ වෙන කාටවත් තේරෙන්නේ නෑ. කොයිතරං අතීතයේ බැලුවත් මහාකල්ප අසංක්‍ය අප්‍රමාණ තරං අතීතයේ බැලුවත්. ඒ කරණාව මේ දැන් තමන් වහන්සේගේ දෑස ඉදිරිපිට සිදු වුණ දෙයක් වගේ සියලුම කාරණ පැහැදිලි කරණඩ බුදුරජාණන් වහන්සේට පුළුවන්. පිනතින සමහර කුසල කර්ම තියෙනවා. මහා කල්ප ගනන් විපාක දෙනවා. බුද්ධාන්තර ගනන් විපාක දෙෙනවා. නමුත් එහෙම විපාක දෙන අකුසල කර්ම ගැන සඳහන් කරලන්නේ. ඒත් මේ ලෝක පුදුමය. මනුස්ස ලෝකෙ ජීවත්වෙන කෙනෙක් කරන බලවත්ම කුසල කරමේ ආනන්තරී කරමයි. කොච්චර කාලයක් විපාග දෙනවා කෙල සඳහන් කළා අන්තර්කල්ප එකයි. අවිීචීත ගියොත් ආනන්තරය කර්මයක් කළොත් අවිීචයට යනවමයි අන්තර්කල්පයක් විපාග දෙනෙන න්තර්කල්පයක් කියල කියන්නේ මහාකල්පයේ දෙශිය පනස්සයින් එක මහාකල්පයක් ඇතුලේ අන්තර්කල්ප තියෙනවා දෙසිය පනස් සය ඒ දෙසිය පනස්සයි එකක් තමයි ආනන් තරිය කර්මී පාකද නමුත් පින්නතුනී බුදුරජාණන් වහන්සේ නමකගේ සුගන්ධ කුටියේ සුවද දුමින් සුවඳවත් කරුප එක සැදැවති. මහාකල්ප තිස්දාහත් සුගතියේ ඉපදිච්ච බෞධර්මය සඳහකර. අපේ බුදුරජාණන් වහන්සේට සමන්මල් පූජා කරය සුමන මාලාකාරය අනාගතයේ අති දීර්ග කාරය මහාකල්ප ලක්‍ෂයකට තරන් ආසන්න කාරය. සුගතියේ මුක්මත්තිය ලබනු අවසානි ප බුද්ධත්ව ඇත්ලබෙන. එදකොට ආනන්තරීය කර්මයයි සමන්මල් මිටි අටක පූජාවයි. කුසල කර්මය මොනතරන් මහත් වෙනවද අකුසල කර්මයට වඩා. අන්න ඒ නිසාම තමයි අපිට කෙනෙකුට පින් අනුමෝදන් කරන්න බුළහන්. නමුත් ධර්මය කොතනවත් කියල නෑ පව් අනුමෝදන් කරන්න පුළුවන් කියලා. පවු් දෙෙන්ඩ බෑ නමුත් පින් දෙන්න පුළුවන්. එනම් පව ඒ ත ඒ තරම් ශක්තිමත් නෑ. පින ඉතාම බලව. නමුත් කෙනෙක් හරියට පින්කමක් කරන්න. ඒ කොයි තරම් කාලයක් ඒ පුද්ගලයාට සැප විපාක පිණිස පවතිනවද කියන එක හරියට ම දන්නේ බුදුරජාණන් වහස විතරයි. කියන්න වෙන කිසි කෙනෙක් ලෝකනෑ අකුසල කර්මය එමම තමයි. අකුසල කර්මය විපාක දෙන්නේ අන්තර්කල්පය ඉනම් මහාම අකුසලය ඒ රහතන් වහසේලාටත් කියන්නකුඩු නමුත් කුසල කර්මය ඊට වඩා ඉතාම බලවත් ඒ නිසා මේ කර්ම විෂය හරියට දන්නවන ඒත් භාගිත වහසේමයි පි ලෝකහි පිළිපඳ. ලෝකවිෂය අචින්තයයි් කියල කියහම කොහොමද ලෝක විෂය අචින්තය වෙන්නේ කියන කාරණාව මේ කරුණුටගේ පැහැදිලි කිරීමයි මෙතියෙන්. ඉට වඩා ගැඹුරට තව ඉදිරියට සාකච්චා කරනකි. මෙතන සඳහන් කළා ජීවිත කාලින් බුදුරජාණන් වහන්සේගේ ගුණේ අල්ප මාත්‍රයක්වත් අපට දැනගන්න බුළුහන්කමක් ලැබෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ විශේෂේෂත්‍රය සාව විශෂේෂත්‍රයේ සීමාවක් නෑ අංඒ නිසාම අපි බුදුරජාණන් වහන්සේ සබ්බං්ු කෙන සබ්බං්නු එවගේීම අපි නිතර අහන වචනය සර වගඥ කෙකිීන. භාගිතුන් වහසගේ විශේෂත්‍රී සීමාවත් නිමාක් නැ ලෝක විෂය කොච්චරද භාගිතුන් වොහසේගේ දැනුමත් තිච්චරයි. භාගිතුන් වහසේගේ අවබෝධය කොපමනද විශ්වය එපමණයි ඒකාරණම්සිෙහිපත් කළා තාවතකං චිත්තන් යාවතකං යෙම්. කාරණාව මේක මනාව පැහැදිලි වෙනවා පිනතින සඳහන් කරනවා තවත් විදිහකට මේ කෝටි ලක්ෂයක් සක්වල බුදුරජාණන් වහන්සේ නමකගේ ආධ්ඥා ශේෂ්තය බුදු කෙනෙකුගේ ආග්ඥාව පවතිනව කෝටි ලක්සයක් සක්වල තව විදිහකට කිවොත් බුදුරජාණන් වහන්සේ යම් වචනයක් දේශනා කරහම් මේ කෝටි ලක්ෂයක් සක්වලක සත්‍යයෝ භාගිතුන් වහන්සේගේ වචනෙහිට කීකරුවෙන්ටුවනි. ඒ විශේෂ අධිෂ්ඨානයක් නැතුව දේශනාක. එතිකොට කෝටි ලක්සයක් සක්වල කියල කියහම් එක සක්වලක තියෙනවා ලෝක තිස් එකක්. බ්‍රහ්මලෝක තියෙනවා විස්ස රූප සහ රූපවශී ඩිවිය ලෝක තියෙනවා හයා අපායවල් තියෙනවා සතරාපාය හැටියට හතර එතකොට තිහයි මනුස්ස ලෝක තියෙනවා එකක් එතකොට තිස් එකයි මේ ලෝක තල තිස් එකට කියනවා එක සක් වලක් කියලා මේ එක සක්වලකට එක ඉරක් පායනවා එක හඳක් පාය. එතකට ාගිතුන් වහන්සේගේ ආග්ඥා ශේෂත්‍රයේ ඇතුළේ සක්කොලවල් කෝටි ලක්සයක් නං ඒ ආග්ඥාශේෂත්‍රයේ ඇතුළේ මනුස්සලෝක කෝටි ලක්සයක් තියෙනවා. දිවියලෝක එකක් කෝටි ලක්සේ බැගින් කෝටි ලක්සේව්වා හයක් තියෙනවා බ්‍රහ්මලෝක කෝටි ලක්ස විශ්සක් තියෙනවා ඉරවල් කෝටි ලක්සයක් පායනවා වල් කෝටි ලක්ෂයක් පායි අපි සමහර වෙලාවට හිතනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ ලෝකෙ විතරක් ඉන්නෝ කියලා. ඇයි මනුස්සලෝක කෝටි ලක්සයක් මේ ආඥා ශේෂත්‍රය ඇතුළේ තියෙනවනම් භාගිතුන් වහසගේ ශ්‍රාවක හැමතැනමයි. අපි විතරක් නෙවෙයි භාගිතුන් වහසගේ ශ්‍රක. ඒ තරන් මහා ශ්‍රාවක පිරිසක් ඉන්නේ ශාස්තෘන් වහන්සේ නමක් ඉන්නවන ඒ ලෝවතුරා බුදුරජාණන් වහන්සේම තමයි. නමුත් ඒ ආග්ඥා ශේෂත්‍රයෙන් එතනින් එහාටත් ආග්ඥ්‍යාව පතුරුවන්ඩ පුළුවන් නමුත් සාමාන්‍ය ආග්ඥා ශේෂත්‍රයේ කෝටි ලක්ෂයක් සක්කොට. නමුත් පින්ටතින ආඥා ශේෂත්‍රයේ කෝටිලක්ෂයි. නමුත් භාගිතුන් වහසේගේ අවබෝධය ඥාන ශේෂත්‍රයේ මේ කෝටි ලක්‍ෂයෙන් එහාට ඕන තරම් පැතිරෙනවා. ඒකාරණාව පැහැදිලි කරනවා මේ මුළු කෝටි ලක්සයක් සක්වලම. යටින් අවිචයෙන්න්දලා උඩින් බවාග්‍රේ දක්වා. සම්පූර්ණයෙන්ම අබවලින් පුරෝණවා. මේ උදාහරණයවත් අපිට තේරෙන. කෝටි ලක්ෂයක් සක්වලම අබවලින් පුරෝණවා යටින් අවිීචයදලා උඩින් භාවාග්‍රේ. කතා කරලා තියෙන්නේ පොලෝතලය මත ඉඳල කියලා නෙමයි යටින් අවිචී ඉඳල කියලා කෝටි ලක්සයක් සක්වලින් එලියට කෙනෙක් ගිහිල්ලා මේ කෝටි ලක්ෂයක් සක්වලේ තියෙන අබ අරගෙන නැගෙනහිර පැත්තට යනවා එතකොට එයට හම්බෙන තවතව සක්වලව ඒ හම්බෙන සක්වලකට එක අබෑටයක් දාන නැගෙනහිර පැත්තට හම්බෙන හැම සක්වලකටම අබෑටේ 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 ගානි ධර්ගනයන. මේ කෝටි ලක්සයක් සක්වලයේ පුරෝවලා තියෙන අබ ඇටයක්කොත් නැතූ ඉරවෙනවා. නමුත් නැගෙනහිර පැත්තට යනකොට හම්බෙන සක්වලවල් වල ඉවරයක් නෑ. එන පිනතින විශ්වයේ මොනතරන් අනන්තද. කෝටි ලක්ෂයක් සක්වලක පුරුවපු අභ, නැගෙනෙහිර පැත්තට තියෙන සක්වලවල් වලටම එක බේටේ ගානි දාලා ඉවරවෙන තියෙන. එතකොට හාත් පස කොහොම වෙේදතාව. බටහිරට කොහොමද උතුරට කොහොමද. සීමාවක් නෑ. නමුත් මේ සීමාවක් නැති සක්වලවල් වල යම් කාරණාවක් බුදුරජාණන් වහන්සේකින් යහු අහලා ඉවර වෙනකොට ඒ සම්බන්ධ උත්තරෙත් භාගිතු නාසිල බල දෙෙන. දැ නැගෙන හිර පැත්තරට තියෙන සක්කලවල් ඉවර වුණේ නෑන් තව කොච්චර දාණ්ඩ වෙයිද නැගෙන හිරට ඉවරවෙන්නේ. ඒ කොච්චරක් දුරගමන් කළ. කවදාහරි කෙරවලක් හම්බ වෙයිද බුදුරජාණන් වහන්සේගේ ඥාන ශේෂත්‍රයේ පමණයි කෙලක. ඉතින් කවද කොහෙෙන් ඉවරවෙයිද දන්නේ. භාගතුන් වහසගේ ඥාන ශේත්‍රයේ පමණයි. විශ්වය යම් තරමක්ද භාගිතුන් වහසගේ ඥානයේ එපමනයි භාගිතුන් වහන්සගේ ඥානය යම් පමණක්ද මේ විශ්වයේ පමණයි කළ සඳහන්කන්න. ආග්ඥාශේස්ත්‍රයේ කෝටි ලක්ෂයයේද ඥානශේෂත්‍රයේ සීමාවක් වය. දෙන මේ ලෝක විෂය පිළිබඳවතියන දැනමු. කොපමරද කියන කාරණාව සීමාවක් නැති බව සඳහන් කරන්ඩයි මේ උදාහරණ කහිපේ මේ විදිහෙට ගෙනහර දැක්වේ. එනම් භාගිතුන් වහසේගේ සරුවග්ඥතා ඥානය නිමක් නැති මායිමක් නැති මහාඥානශක්තිය. ඒ ඥානශක්තිය කොහොම ලබන්ඩ ඇද්ද. මේ ඥානශක්තිය ලබන්ඩ මොනක් කරන්න ඇත්්ද. මොන මොන විදිහි පින්කං කරන්න ඇද. ැනක සඳහන් කරනවා. සාරිපෘත්තයන් වහසගේ ප්‍රඥාවජන. සාරිපපුදතයන් වහසගේ ප්‍රඥාවට උපමා භාගිතුන් වහසේ දේශනා කරපු තැන් අපේ පින්නතුන් ධර්මයෙන් අහල ඇති මුණගැහිලේ. අපි හැමෝම දන්න කාරණාවක් සාරිපෘත්තයන් වහන්සේට මහා කල්පයක් පුරාවට වහින වැස්සක බැහිබින්දු ගාන කොච්චරද කියර කියන්න පුළුවන් කියලා. කියන්න පුළුවන්කම තිබුණේ සාරිබුත්්ධයන් වහන්සේ වෙන්ට කලින් උපතිස්ස කියන තරුණයාටත් ඒක කියන්නඩ පුළුවන් උපතිස්සරත් පුළුවන් ඉපදනකොට අරගනපු ප්‍රඥාව පිනතින භාගිතන් වහන්සේ එක ප්‍රශ්නයක් අහපු වෙලා ඒ අහන්නේ සරෝඥ්ඥාන් වහන්සේලාට විශේවෙන ප්‍රශ්ඥයක් ඒකට උත්තර දෙන්න බෑ අග්‍රශාව කියයන් වහන්සේට කදර ලොතුතරා බදුවරන්ට පිරු දෙදන්නඩ පුළුවන් ප්‍රශ්නයකි. ප්‍රශ්න මාලාව කැහව භාගිතු වහන්සේ. එතනි දෙහනවා සාමාන්‍ය පෘතජ්්‍යන මිනිස්සුන්ට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්න ටික අහන්්‍යම සාරිකෘතයන් වහසේ ප්‍රඥාව පෙන්න. සංකස්ව පුරේට තෞතිසාගන්දල වැඩපියලායි. ඉතින් පෘතජ්්‍යන මිනිස්සුන්ට විෂේවෙන ප්‍රශ්නයේ. හම ප්‍රතජ්ජන මිනිස්ස උත්තර දුන්නා. ඊළකට සෝවාන් වහන්සේලාට විශේවෙන ප්‍රශ්නයක් ඇහුවා ප්‍රතජ්්‍යන මිනිස්සුන්ට ඒකට උත්තර දෙන්න බෑ ඒ මිනිස්සු නිශ්ශබ්ද වුණ සෝවාන් වහන්සල උත්තර දුන්න. ඊළඟට සකදාගාමීන් වහන්සේලාට විශේවෙන ප්‍රශ්නයක් අහපු හම සෝවාන් වහන්සල නිශබ්දවා උන්වහසලට උත්තර දෙන්න බේ. ඊළකට අනාගාමීන් වහන්සේලාට විෂේවෙන ප්‍රශ්නයක්ක හපු හම සකදා ගාමින් වහසලට උත්තර දෙන්න බෑ. මහරහතන් වහන්සේලාට විශේ වෙන ප්‍රශ්නයක් අහපු හම අනාගාමීින් වහසලට උත්තර දෙන්න බෑ. ත්‍රවිද්‍යා ප්‍රාප්්‍ර මහරහතන් වහන්සේලට විෂේවෙන ප්‍රශ්නයක් අහපු හම සාමාන නිරහතන් වහන්සලට උත්තර දෙන්න බෑ. අෂ්ට විද්‍යා ප්‍රාප්්‍ර මහරහතන් වහන්සේලාට. විෂය වෙන ප්‍රශ්නයක් අහපු හම අනික්‍රාහතන් වහසලට උත්තර දෙන්න බ. අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට විශේවෙන ප්‍රශ්නයක් අහපු හම මේ අනි අභඥා ප්‍රාප්ත මහරහතන් වහන්සේලාටත් උත්තර දෙෙන් බැන් නමුත් සාරිපුත්ත මුෝගල්ල යනයන් වහන්සේල දෙනම උත්තර දෙනවා. ඒළඟට පින්නතුනේ භාගිතුන් වහන්සේ නැවත ප්‍රශ්නයක් අහනෝ. ඒ ප්‍රශ්නය සැරියුත් මහරහතන් වහන්සේටයි විශේවෙන් ඒ ප්‍රශ්නය අහපුහම මුගලන් මහරහතන් වහසේ නිශ්දල නමුත් සාරිපිත්තයන් වහන්සේ. ඉතා සෙවුම් පිහියකින් බොහොම කුඩා දන්ඩ ඇතන් උපමාවතියන්නේ උපමාව හැටියට අපි සරල වරගත්තුත්තු ඉතාම සවුම් පිහියකින් කෙහෙල් පිත්තක් කපන වගේ ප්‍රශ්නය හළයුරුට උත්තරදී ලයවරයි. ඊළඟට භාගිතන් වහසේ සරෝධඥන් වහන්සේලාට විශය වෙන ප්‍රශ්නයක් කකාපු හම. සාරිපපුත්තයන් වහසට උත්තර දී ගඩ බෑ. න තමන් වහන්සේගේ දහම් දැනුම. තමන් වහන්සේගේ ඥාන ශාගරයට බැහැලා තමන්ගේ දැනුමෙන් මේ ප්‍රශ්නයට උත්තර හොයන්ඩ උන් වහසේ හැම්ම පැත්තටම හිතනවා. තමන්ගේ දැනුම් සාගරයේ කලබලුනවාගේ මේකට උත්තරයක්ක් කොහොඳදගේන්න කියලා. නමුත් ඒක විශෂය වෙන්නේෙ නෑ. ඒලා සඳහන් කරනවා ස්වාමීණී. මහා කල්පයක් පුරාවට වහින වැස්සක. මහ මුහුදට වෙහිබින්දු කොච්චරක් වැටුනද. කඳු සිකර මුදුනට වෙහිබිින්දු කොච්චරත් වැටුණද. තැනිතලා මහපොලෝට වෙෙහිබිින්දු කොච්චරක් වැටුුණද. මෙ මහා කල්පයක් පුරා වැටුන වැස්සක වැහිබින්දු ගාන කියන්න පුළහන් කියල කීවට වෙන වෙනම කියනවා. කඳුූුට කොච්චර වැටුනද ම මුහදට කොච්චර වැටුනද ගංගාවලට කොච්චර වැටුනද. තලාවට ොච්චර ටුද කියලා බෙනම කියන්නක් පුළු. ඒ තරං හැකියාවක් තියෙනකොට මට මේක විශය වෙන්න කියන. නමුත් බුදුරජාණන් වහන්සේ අකුරු හතරකින් සාරිපුතයන් වහන්සේට පුංචි උපකාරයක් කරනවා. අකුරු හතරයි කියන්න. පොඩි ඉගීයක් දෙනවා වගේ පිනතිරි ඒ කාරණාව ඒ අකුරු හතරයෙන් සඳහන් කරපු ගමන් ඒ සරවඥන් වහන්සේට විෂයවුණ ප්‍රශ්නය එක දිගට විසඳුව කියලක ඒ තරන් මහා ප්‍රඥ්ඥාවක් තිබුණා ඒ ප්‍රඥ්ඥාව මොනව නිසාද කියල ප්‍රශ්නයක් මේ සා ප්‍රඥ්ඥාවක් ලැබුවේ සසර මොනෝ කරපු නිසාද මේ කාරණාව සඳහන් කරන තැන පැහැදිලි කරන්නේ ධර්මයේ ලියන්ඩ තල්කොල සහ පංහිදක් දන්දීන තියෙනවාෙන. දහම් ධර්මය අකුරු කරන්ඩ තල්කොල ටිකක් සහ පංහිදක් දීන තියෙනවා. ඒකෙන් තමයි මේ මහා ප්‍රඥාවලයක් වි කියේලා. ඇති පිනතිනෙහෙමනම් බන අහනවා කියෙක. කෙනෙකුට දරුමේ අහන්ඩ සලස්වනව කියන එක මේ කරුණුත් එක්ක අපි කරන පිංකමේ ආනිසංසයවත් හරියට කළොත් අපිට තේරෙන්නේ නෑ. ඒ ආනිසන්සය සංසාරි කොයි තරං කාල අපි සුවපත් කරයිද කියන කාරනාව අපිට තේරෙෙ නෑ රියට කළු. ඒකයි සඳහන් කළේ අපි කරන මේ පිංකමක ආනිසන්සේ පවා හරියටම දන්නව නං කර්මය විෂය වෙන්නත් ාගත හසිටි විතරයි. නමුත් අපිට හරියට කරන හැටි බුදුරජාණන් වහන්සේම කියල දුන්න එහෙම කරගත්තොත් විපාකත් භාගිත වහසම තමයි ද. ශද්හවින් ඒක්‍රියාවේ යෙදනක පමණයි අපිට කරන්න තිය. හරියටම කරගත්තුත් පින්කමක් එක පින්කමක් හරියට කරගත්තුත් සමහරලාට බුද්ධන්තර ගණන් විපාක දෙ එතටම සඳහන් කලේ මේ කාරණාව එවන් සුළු කරුණක් තුළ සාරිකෘත්තයන් වහන්සේ ලබාගත්ත මහ ප්‍රඥ්ඥාව. සීමමාවක් නැති විශ්වධාතුව පුරාම අවබෝධ ඥ්ඥානයේ පතුරුවන්ෙන් සාරා සංකය කල්ප ලක්ෂයක් මුළුල් ලි පාරමිතා පුරණකොට මේ ඥාන සමුදාය වෙනුවෙන් කොයි තරං වුහස වෙහසින්නේ නඇද. මොන්න තරං පින්ංකං සම්පූර්ණ කර ද. වෙනුවෙන් ආරයන් වහන්සේලා ළඟ කොයි තරන් දේව ලවබෝධ කරගණ්ඩද ලෝතුරා බුදුරජාණන් වහන්සේලා මුණ ගහෙමින් උන්වහන්සේ ළඟ කොයි ආකාරයේ පූජාවල් කරඩත් පිනතුන ලෝක විෂය පිළිබඳව මෙතරම් දැනුමක් තිබන කෙනෙක් ලෝකෙ හිටියනං ඒත් තව සරවගඥන් වහන්සේ නමක් ලෝකය විශ්වය කොපමනද භාගිතුන් වහසගේ ඥානයේ පමණයි. භාගිතුන් වහසගේ ඥානයේ කුපමණද විශ්වයේ පමණයි කියන කාරණාව හිතේ ශ්‍රද්ධාව උපදවනුව ිසක්ස අපට එතනගේ හට තේරෙන දෙයක් නෑ. ආංගේ කයි සඳහන් කළේ මෙන්න මේ කාරණා හතර පිළිබඳව. මේලෝක කෙනෙක් හිතන්ර ගියුත් උමතු තත්වේයට පත්වෙන. වහෙසට පත්රව කියල සඳහන් කලේ නැතුව අපට ඉගෙන ගණ්ඩෙපා කියන කාරණාව නෙමේ. එෙමන පිතන ධර්ම දේශනාවට වංවිච්ච කාලය අපිට නිමා වෙලා තියන නිසා අචින්තීය සූත්‍රය ආරම්භ කරමින් මූලික කාරණා හතර මෙන්න මේ කරුණු හතර ගැන නොසිතය යුතුයි කියන කාරණා හතර විතරයි අප මේ දේශනාව අද සාකච්ඡා කරන්ටේද. මුලින් සිහිපත් කලා වගේ ඉදිරියට තියන කරුණු ටික ඉදිරියට දේශනාවක සාකච්ඡා කරන්න ඉිතුරු කරමින් අපි අදට ධර්ම දේශනාවනි මාකරමු